සමාජ සුබසෙත සඳහා අනිවාර්යයෙන්ම අනුකාරවරයා සතු විධායක බලය අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කිරීම සඳහා වන ශික්ෂණය මට තියෙනවා. අල්ලස් ගන්න එක නවත්තන්නට ලංකාවේ කිසිද ආණ්ඩුකාරවරයෙක් පෙර මේ විදිහට වැදිහත් වෙලා නැහැ. මම ප්‍රසිද්ධියේ ළමයි ඇතුළත් කරගන්නට අල්ලස් ගන්න පුද්ගලයන්ට අභියෝග කරා මේ ක්‍රියාව නවත්තන්න කියලා. ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැතිකොට අල්ලස් කොමිසම සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව, අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය යන්ත්‍රණය පාවිච්චි කරලා ඒ වැළැක්වීමට කටයුතු කරා. ඒ තත්වයත් පාලනය කරගත්තේ නැති වුණාම අල්ලස් කොමිසමට මේ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළා. මේ වන විට විදුහල්පතිවරු දෙදෙනෙක් අල්ලාගෙන තිබෙනවා. උද්ඝෝෂණ කරාට, මඩ පත්‍රිකා ගැහුවට, අත්පත්‍රිකා බෙදුවට මඩත් එක්ක අනිවාර්යයෙන්ම දකුණේ පාසල්වල අල්ලස් මාෆියාව නවත්තන්න ආණ්ඩුකාරවරයා සතු විධායක බලයත් ආණ්ඩුකාරවරයා සතු සියලුම සම්පතුත් දකුණු පළාත තුළ අපි යොදවනවා. අනිවාර්යයෙන්ම දකුණේ අල්ලස් මාෆියාව නවත්තන්න. දරුවෝ 210ක් මීට සති දෙකකට පෙර ඉස්කෝල අහිමි වෙලා හිටියා. එයින් දරුවෝ 187 දෙනෙක් මේ වෙනකොට එකම රුපියලක්වත් අල්ලස් ගෙවන්නේ නැතුව ඒ උන්ට හිමි පාසලට අපි ඇතුල් කරලා තියෙනවා. ආණ්ඩුකාරවරයා සතු බලය අනිවාර්යයෙන්ම දකුණේ දරුවන්ට අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරලා දෙන්න. මේ රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබනට අමතරව ජනතාවගේ ඉරි මාංශය උරාගෙන ඒ මුදල් අල්ලස් විදියට ගන්නා දකුණේ අල්ලස් මාෆියාව නවත්වන්න අපි කර හැකි හැමදේම කරනවා. අනිවාර්යයෙන්ම අපි මේ සටන ජයග්‍රහණය කරනවා.